අපි එක කාරණාවක් ඉතාම පැහැදිලිව කිව යුතුයි පාස්කු ඉරිදා සිද්ධියෙන් අප ජනතාව සෑහෙන දුරට බැටකෑවා ඒ පිටුපස විශාල කුමන්ත්‍රණයක් තිබෙන බව කවුරුත් දන්නා කාරණාවක් එවැනි කුමන්ත්‍රණයක් මෙවර ක්‍රියාත්මක කරවීමට නැත්නම් ආණ්ඩුව අපෝස්ථාවයටපත් කිරීමට ආණ්ඩුවේ මේ රටේ ආර්ථිකය බිඳවැට්ටීමට උවමනාවෙන් යම් ප්‍රයත්නයක් දියත් කරනවද කියන සැක සංකා පහළ වෙලා තියෙනවා නමුත් ගමේ හිතවතා ගමේ මිනිස්සුකටයි ඡන්ද දෙන්නේ ඒ නිසා අපි අනිවාර්යෙන් ශක්තිමත් විපක්ෂයක් පාර්ලිමේන්තුවේ ගේන්න නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් ලබා ගන්නවා. හැබැයි අපි මිනිස්සු ඉල්ලුවානේ අනුර කුමාර සනායක මහත්මයා ජනාධිපති වෙන්න කියලා. ඉතින් අපි කියනවා පාර්ලිමේන්තුවක් දෙන්න කියලා. ඒ මිනිස්සු බලාපොරොත්තු වුණා ලොකු දේවල්. ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න අපි ජනතාවට අවස්ථාවක් දෙමු. දැන් අපි අවුරුදු ගාණක් මේ රටේ මිනිස්සුන්ට වැඩ කරලා තියෙනවා. ඒ වැඩ කරපු මිනිස්සු ඒ දිහා බලලා නම් ඡන්ද දෙනවා. දැන් මේ ඇවිල්ලා අලුතෙන්ම ඉල්ලන පිරිසක් ඉන්නවා. ඒ කට්ටිය කියනවා ඒගොල්ලන්ට මේක කරන්න දෙන්න කියලා. රටේ ජනතාව තීන්දුව කරයි කාටද ඡන්ද දීලා පාර්ලිමේන්තුව යවන්න ඕනි කියලා. මං මිනිස්සුන්ට අපට මේ කෙටි කාලය තුල දෙන්න පුළුවන් වෙච්ච හිමිකම් ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් ගැන මිනිස්සු විශාල ප්‍රසාදයකින් ඉන්න බව පෙනෙන්න තියෙනවා. ඒ නිසා මාලිමා රජය කියන්නේ මහජන රජයක්. මම වැඳලා ඉල්ලන ඉල්ලීම තමයි මේ පාර ඡන්දෙදී ඔය හොරු ඔක්කොම එළවනවා නම් බොරු කියපු ඇමතුරු එළවනවා නම් බොරු කියපු මහ ඇමතුරු එළවනවා නම් එකම විකල්පය අපේ පක්ෂයේ. ඔය උඩින්නම් පාලට ඉන්න ඇමතුරු ටිකයි මේ බදුල්ල පාවා දුන්න අවුරුදු 30ක් තිස්සේ ඔය කැබිනට් ඇමතුරු ටිකයි එලවන්න පෑන තින අපේ අතේ. ඉස්සරහට යනවා නම් මෙන්න මේකයි ක්‍රමය කියලා මම මේ කියන්නේ සම්ප්‍රදායික දේශපාලනේ අපි අතුගහනවා. දිරි මැතිවරණයට දිමත්ව කටයුතු කරන්න. හොඳ දෙමව්පියන්ගෙන් පත් වෙන හොරා නොකාපු හොරගම් කිරීමේ ඉතිහාසයක් නැති චෝදනාවලට ලක් නොවුණු අය ඕන පක්ෂකින් පාර්ලිමේන්තුවට එවන්න තමුන්නාසලට සේවයක් වුණා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා සීනි වංචාව, පරිප්පු වංචාව, පොල්තෙල් වංචාව ඒ සියලුම සම්ප්‍රදායික දේශපාලන කණ්ඩායම් ප්‍රතික්ෂේප කිරීම හොඳ දෙයක් වෙනසට ඡන්දෙ දුන්න දැන් අලුත් ජනාධිපතිවරයෙක් ඉන්නවා ඒ නිසාම අපි කියනවා ඉදිරි මහමැතිවරණයේදී මේ ඇයට විපක්ෂයට එන්න අවස්ථාව තියන්න එපා මේ පාර්ලිමේන්තුවේ විශාල විරෝධයක් තිබ්බා දේශීය විසමයි පාර්ලිමේන්තු මිනිස්සුනේ කොහෙතරම් දෙකෝ විරෝධය දැන් මේ කාලේ වහිනවනේ දිගට නේද එතකොට හයියෙන් මහිනකොට අපි ජනතාව ප්‍රාර්ථනා කරා අනේ වැහැල වැහැල දීවන්නව යටවෙනවනම් මරු කියලා ඊළඟට හෙන ගහනකොට කිව්වා ඔයක පත් වෙන්නේ නැහැ නේද කියලා නේද එන ගාණික කියන්නේ නැහැ අපේ සංස්කෘතියනේ නමුත් ඒතරම් තරහක් තිබ්බා පාර්ලිමේන්තුවත් එක්ක මම කිව්වේ පොදු ජනතාව අතර තිබිච්ච විරෝධය. ඇයි ඒ විරෝධය ආවේ? විරෝධය ආවේ මොකක් සාදේ ගොඩනැගිලි වලට නෙවෙයි. පාර්ලිමේන්තු හිටපු ආණ්ඩුව නියෝජනය කරපු සමහර විපක්ෂ නියෝජනය කරපු විශාල පිරිසක් ජනතාවගේ විරෝධයට ලක් වෙන මට්ටමකට වැඩ කරන්නේ. ඒ නිසා මේ පාර්ලිමේන්තුව තවදුරටත් අපට අදාළ නැහැ. එහෙනම් මොකද අපිට ඕනකම තියෙන්නේ? අපිට අලුත් ජනවරණට අනුව ජනතාවට වග කියන අලුත් දේශපාලන සංස්කෘතියක් සහිත අලුත් පාර්ලිමේන්තුවක් අපට ඔන්නෙකට අවස්ථාව එන දින අපට ලබන මාසේ 14 වෙනිදා ඡන්දෙ තියෙනවා ඔබට අපට පුළුවන්කම තියෙනවා අන්නේ ඡන්දෙන් මේ පාර්ලිමේන්තුව පවිත්‍ර කිරීමේ වැඩේ පටන් ගන්න